අයිබෝවන් විශ්වමුහුර්ත YouTube නාලිකාව තුළින් ඔබ හමුවන මම තුෂිත නිශාන්ත ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක. අපි දැන් අද සූදානම් වෙන්නේ ඔබට වාස්තු විද්‍යා පණිවිඩයක් ගේන්න. මේ වාස්තු විද්‍යා පණිවිඩය ඉතාමත්ම වැදගත්ම වාස්තු විද්‍යා පණිවිඩයක් තමයි අපි අද තෝරගෙන තියෙන්නේ. ඒ තමයි නිවසේ ආගමික කටයුතු වල යෙදීම. දැන් අපි කෙනෙක් කතෝලික වෙන්න පුළුවන්, බෞද්ධ ආගමේ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, වෙනත් ආගමක වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ආගමක් අදහන කෙනෙක් ඉන්නවා නම් මේ ආගම ඇදහිම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙනවා තමාගේ ජීවිතයට රැකවරණයක්, ආශිර්වාදයක්, දියුණුවක්, ආරක්ෂාවක්. එහෙම තමයි ඕනෑම කෙනෙක් මේ ආගම අදහන්නේ. සමහරට එහෙම නැතුව ඔහෙ ඇදහිල්ලකුත් තියෙන්න පුළුවන්. අම්මා තාත්තායි ආගමේ හින්දා අපිටත් ඒ ආගම, ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි මේ සිතා බැලිය යුතු වැදගත් කාරණාවක් තිබෙනවා. දැන් විවිධ ආගම් ශාස්ත්‍රවරුන් මේ විශ්වයේ ස්වභාවය තමයි විග්‍රහ කරලා තියෙන්නේ. සහ ඒ වගේම ඒගොල්ලෝ උසස් මනසක් සහිත මනස දියුණු කරගත් අය. ඒ අතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිර්වාණය කියන උතුම් සංකල්පය, විශ්ව සංකල්පය හරියටම අවබෝධ කරගත්ත කෙනා, අනිකුත් ශාස්ත්‍රවරුන් ඊට යම් ප්‍රමාණයකට පල්ලෙහෙන් ඉන්නේ. හැබැයි මේ ඕනම ශාස්ත්‍රවරයෙක් හෝ වේවා, දෙවි කෙනෙක් හෝ වේවා, මේ විශිෂ්ට මනසක් සහිත කෙනෙක්. එතකොට එහෙනම් ඒගොල්ලන්ගේ ශක්තියින් මේ විශ්වය පුරා පවතිනවා. එක අපි තේරුම් ගත යුතු එක පළවෙනි කාරණාව. ඒ උසස් මනසක් සහිත අයගේ විශ්ව ශක්තියින් මේ විශ්වය තුළ පවතිනවා. දැන් අපි ඕක මෙහෙම සරලව විග්‍රහ කරගමුකෝ, ලොකු කතන්දරයක් ඕනේ නැහැනේ. දැන් බලන්න, දැන් අපි මත්පැන් බොණ්ඩ එකතු වුණොත් එකතු වෙන්නේ ඒ ජාතියෙම සෙට් එකක්. හැබැයි අපි දානයක් දෙන්න එකතු වෙනකොට එකතු වෙනවා ඒ ජාතියෙම අය. අපි භාවනා කරන්න යනවා නම් අන්න එකතු වෙනවා ඒ ජාතිය අය. ඒ මොකද්ද? ඒ විශ්වයේ විසින් ඒ ඒ පුද්ගලින් ඒ කාර්යයන්ට අපිට එකතු කරලා දෙනවා. අපි ඔක තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට එහෙමනම් අපි හිතා බලලම විශ්වයේ හොඳ අයගේ ඇසුර ලබන්න ඕනේ නම් අන්න ආගමික කටයුත්තක නිරත වෙන එක යහපත්. එතකොට කෙනෙකුට දැනෙනවා එහෙනම් අපි ගෙදර ආගමික, තමන්ගේ නිවසේ ආගමික කටයුතු වල යෙදිය යුතුද? එහෙම යෙදෙන එක හොඳද නරකද? එහෙම ප්‍රශ්නයක් එනවා. දැන් ඇත්තටම තම නිවසේම ආගමික කටයුතු වෙදීම නරකයි කියලා සමහරු කියන්න පුළුවන්. ඇත්තට මේක වැරදි. අපි අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් තැන තමයි නිවස. එතකොට එහෙමනම් අපේ ජීවිතයට සැප පහසුව, සුවදායකත්වයේ යහපත, අයහපත, හොඳ නරක හැම දෙයක්ම ලබා දෙන්න බලපාන්නේ අපි පදිංචි ස්ථානය. ඒකත් අපි කර්මානුරූප සම්බන්ධතාවයකින් තමයි ඒ තැනට එන්නේ. දැන් යම් කිසි කෙනෙක් ගියක් හදන තැන එයාගේ කර්මානුරූපව හඳහනෙන් කියන්න පුළුවන්. එතකොට ඒක සමහරට උස් බිමක් වෙන්න පුළුවන්, දැලේ ගලන තැනක් වෙන්න පුළුවන්, පහත් බිමක් වෙන්න පුළුවන්, කඳු ගැටයක් වෙන්න පුළුවන්. මේ කොයි ආකාරයේ වුණත් ඒක යාගේ උප්පත්ති කර්ම ශක්තියට අනුව තමයි ස්ථානය තීරණය වෙන්නේ. හැබැයි මේ තෝරාගන්න ස්ථානය තමාට විශ්වයේ තියෙන ශක්තියින් ටික ගලණය කරගන්න පුළුවන් විදිහට සකස් කරගැනීමේ හැකියාව පවතින වර්තමානයට. අන්න එයා හොඳ කාලයක ගේ හදනවා නම් හොඳ විදිහට හැදෙනවා, නරක කාලයක ගේ හදනවා නම් නරක විදිහටයි හැදෙන්නේ. විශ්ව ශක්ති තමාට හානි කරන විදිහට හැදෙනවා නරක කාලයක, විශ්ව ශක්ති තමාට යහපත් ලෙස යෙදෙන කාලයක හැදෙනවා අන්න හොඳ කාලෙක. ඔක තමයි සත්‍ය සහ ඇත්ත පර්යේෂණ වලින් අපිට ඔප්පු වෙලා තියෙන කාරණාව. සිය දහස් ගණනාවක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. දැන් එහෙමනම් මේ ගෙදර මේ විශ්වයෙන් අපිට ගන්න පුළුවන් ආශිර්වාදයේ තියෙන ආගමික සංකල්පයක් අපි කොහොමද ගෙදර පවත්වාගෙන යන්නේ? ඒකට දිසා තීරණය කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි අදහන ආගමේ ශාස්ත්‍රවරයන් වෙත, ඒක බුදුරජාණන් වහන්සේ වෙන්න පුළුවන්, ජේසුස් වහන්සේ වෙන්න පුළුවන්, මහම්මත්තුමා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පැත්තෙන් ගන්නකොට හින්දු ආගමේ දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙක්ව අපිට ඒ නිවසක් තුල අදහන්න පුළුවන්. එතකොට අපි ඒ නිවසක් තුල අදහනකොට ඒකේ ශක්තියින් ලබා ගැනීම වගේම එහි ඇති ස්වභාවය දියුණු කරගන්න කරුණු ගණනාවක් යොදා ගන්න පුළුවන්. එකක් තමයි විශ්වයේ ශක්තිය හොඳින්ම ලබා ගන්න තියෙන හොඳම තැන ඊසානය. පැහැදිලිද? දැන් අපි දන්නවා ඊසාන අංශක 23 ඊසානයට මේ පෘථුවිය ඇලවීමක් තියෙනවා. ඒ නිසා ශක්ති ගලණය වෙන්නේ එතනින්.
ඒ නිසා ඒ ගලණය වෙන මාර්ගයේ අපි ආගමික කටයුත්තක නම් යෙදෙන්නේ අන්න අපිට ඉතාමත් මෙහපත්. එතකොට ඒකට ආන් අර විශ්වයේ තියෙන ශක්තියන් ගලණය වෙනවා වගේම අර ශාස්ත්‍රෝවරුන්ගේ ශක්තියත් එතනට ඉවහල් වෙනවා සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔක අපි තේරුම් ගන්න ඕනේ. ඒ ශක්තියන් ගලණය වෙන ප්‍රදේශ නිවසේ තෝරගන්න. එතකොට අපිට ඊසාන හොඳයි. ඒ වගේම නැගෙනහිර හොඳයි. උතුර හොඳයි. දැන් මම පරිශ්‍රණය ලක් කරලා තියෙනවා. දැන් ඔය දැන් සමහරු ඉන්නවනේ යంత్ర මන්ත්‍ර හරහා මිනිස්සුන්ට නරක දේවල් කරන අය. අන්නේ කරන ස්ථාන මම චෙක් කරලා තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ කොයි දිශාවලද කියලා බලලා තියෙනවා. බොහෝ විට අසුබ දිශාවල තමයි ඒව කරන්නේ. ඒතර සුබ දිශාවේ නෙමෙයි නරක කටයුත්තක් හින්දා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඊසානේ හෝ නැගෙනහිර හෝ උතුර විශේෂයෙන්ම ඊසානේ පීඩා වෙලා තියෙනවා. ඒ කියන්නේ පීඩා වෙච්ච ඊසානෙක අර කටයුතු වල යෙදෙනවා. හැබැයි කරන්නේ නරක දෙයක්. ඒ නිසා සුබ කටයුත්තක් කිරීමේදී උතුර ඊසාන නැගෙනහිර ආගමික කටයුතු වලට වඩාම යහපත්. අපි ඒක පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. හැම විටම උතුර ඊසාන නැගෙනහිර දෙස බලාගෙන ඒ කටයුතු වල යෙදෙන්න. ඕක ඊටාම වැදගත් දෙයක්. එතකොට අපිට නිවසක් තුල මා පරිශ්‍රණය කරලා ලක් කරන විදිහට ආගමික ශාස්ත්‍රවරුන් පියර කලින් සඳහන් කරපු විදිහට බෞද්ධ ආගමේ විදිහට නම් බුදුරජාණන් වහන්සේ කතෝලික ක්‍රිස්තියානි ආගම්වල ජේසුස් වහන්සේ ඊළඟට හින්දු ආගමේ නම් ඒ දෙවිවරු සම්බන්ධයෙන් ඒ ඇදහිල්ලක් සඳහා ඒ ප්‍රදේශයක් කාමරයක් වෙන් කරගන්න තරමට හොඳයි. ඒක විවෘතභාවයක් තියෙන තැනක් නම් තවත් හොඳයි. එහෙම නැත්නම් වැරැන්ඩ එකක් වගේ තැනක් නම් ඒත් හොඳයි. අන්න ඒක හොඳට සිතේ තබා ගන්න. එතකොට නිදන කාමරයක මේ කාර්යය කරන්න එපා. දැන් ඒ ආගමික කටයුතු කරන කාමරේ නිදා ගන්න එපා. ඒක නිදා ගැනීම සුබදායක නෑ. එතකොට අපි දෙවි කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා දේව වන්දනාවක් සිද්ධ කරනවා නම් බොහෝ විට එළිය තමයි යහපත්. හැබැයි නිවස තුල ඝන දෙවියන් ඇදහිීම ඉතාම යහපත් ප්‍රතිඵල දෙනවා. ඒ ඝන දෙවියන්ගේ ඇදහිීම තුල මම ඒක යහපත් ප්‍රතිඵල අත්හදා බලලා දැකලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපි දිසාවක් තෝරා ගත්තාම ඒ දිසාව තුල ඒ කටයුතු යෙදෙන්න. ඊට පස්සේ ගම්බාර දේවතාවුන් වහන්සේ වෙනුවෙන් නම් බොහෝ විට එළිය තමයි පහන් පත්තු කිරීම සිද්ධ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. අපි දෙවියන් හෝ බුදුන් ඇදහිීමක් ශාස්ත්‍රවරයෙක් ඇදහිීමක් කරනවා නම් ඒ ශාස්ත්‍රවරයාගේ ඇදහිීම පමණක් අපට යහපත් ප්‍රතිඵල දෙන්න හේතු වෙන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේට ගාථා කියලා උදේ හවස වැන්දට වැඩක් නැහැ හොරගම් කරනවා නම්. එතකොට එහෙනම් දෙවෙනි කාරණාව තමයි අපි අපේ ආගමික ප්‍රතිපත්තියක් හැදෙනකොට ඒ ශාස්ත්‍රවරයාගේ ප්‍රතිපත්ති වලට අපේ ජීවිතය හැඩගස්ව ගන්න එක. ඒක ඉතාම අවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඒක අවශ්‍යයි. අපි ඒ දේවතාවුන් වෙනුවෙන් හෝ ශාස්ත්‍රවරයන්න් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමෙන් පමණක් ප්‍රතිඵල ගන්න බෑ. දැන් සමහරු කියනවා අපි හැමදාම මල් තියලා වඳිනවා මෙහෙම කරනවා අපිට සුගතියක් නෑ. හොයාගෙන බලාගෙන ගියහම අර ආගමික ප්‍රතිපත්ති එයා නෑ. එනිසා ඒ ආගමික ප්‍රතිපත්තියට ආ යුතුයි. ඒක විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණාවක්. ඊළඟ කාරණාව තමයි දානේ අපේ සිත තුල එන්න ඕනේ. දැන් දානයක් දෙනවා කියපුවම එකපාරටම කෙනෙකුට හිතන්නේ අර විශාල පිරිසක් රැස් කරලා එහෙම දෙන එක විතරක් නෙමෙයි දානේ කියන්නේ. දානේ කියන එක උපදින්නේ සිතේ. දෙන්නේ රෝස් පංකාලක් වෙන්න පුළුවන්. හැබැයි ඉපදිලා තියෙන්නේ සිතේ. ඒ නිසා දානමය සිතුවිලි ඇති කරගන්න ඕනේ. ඒක දෙන ප්‍රමාණය නෙමෙයි. ඒතකොට අපිට හැම මොහොතෙම පුළුවන්කම තිබෙනවා දානමය සිතුවිල්ලක් තුල අපේ ජීවිත වාසනාවන්ත කරගන්න. එතකොට මේ දානමය සිතුවිල්ලක් ඇති කරගත්තාම ඒක අපි දෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට බල්ලෙකුට කන්න දෙනවා. සමහරවිට ගෙදර සතාම වෙන්න පුළුවන්. පූසෙකුට කන්න දෙනවා. දෙනකොට අපි හිතනවා මේ සතාගේ කුසුගිනි නිවේවා. එතකොට අපේ ආන් අර දානමය සිතුවිල්ල ඇවිල්ලා එතකොට ඒ කුසලයත් එක්කම අපි බුදුන් වහන්සේ අදහන කෙනෙක් නම් මේක බුදුන් වහන්සේ පිළිබඳ ඒ ධර්මය තුළින් මට ලැබිච්ච ගුණයක් කියන එක සිහිපත් කරගන්න ඕනේ. ඒ තුළින් මට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මගේ ගෙදර අයට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ කුසලයේ අනුමෝදන් කරවන්න ඕනේ. එතකොට මේ ශාස්ත්‍රවරයන් වහන්සේ තමයි එතකොට අපි මල් පහන් පූජා කිරීම විතරක් නෙමෙයි ඒකත් එක්ක බැඳිච්ච ආගමික ප්‍රතිපත්තිය ක්‍රියාවට නගවන්න ඕනේ මේ විදිහට. දැන් ඔබ එහෙම එක බල්ලෙකුට අද කන්න දුන්නා. ගෙදර ඉන්න සතාම වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ටික දවසක් යනකොට සත්තු ගොඩකට ඔබට කන්න අවස්ථාව දෙන්න පුළුවන් වෙනවා. එකකින් තමයි පටන් ගන්න ඕනේ.
ඒ වගේම තමයි එක හාමුදුරුවමකට තමයි ඔබ දෙන්නේ. ඔබ එක හිඟන්නේකට තමයි දෙන්නේ. ඔබ එක රෝගියෙකුට තමයි දාන්නේ දෙන්නේ. ඔබ එක ළමයෙකුට තමයි දෙන්නේ. හැබැයි ටික කාලයක් යනකොට ඔබට ගොඩාක් කෙනෙකුට දාන්නේ දෙන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් ඔබගේ මොනවද වර්ධනය වෙලා තියෙන්නේ? ඔබගේ නිවාස පැත්ත, ඔබගේ දීපල පැත්ත, ඔබගේ යාන වාහන පැත්ත, ඔබගේ අධ්‍යාපනයේ පැත්ත, ඔබගේ සතුට, සැනසුම, අනාගතය පිළිබඳ දැක්මක් ඇති වෙන එක මේ සියල්ලම මේ තුල ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ බුදුන් වැඳලා දාන දුන්නා කියලා එකපාරටම කෝටිපතියෙක් වෙන්නේ නැහැ. සමහරට එයාගේ ජීවිත කාලය තුරාම කෝටිපතියෙක් වෙන්නෙත් නැහැ. හැබැයි ඒ වුණාට ලෝකෙට රටට ණයක් නැතුව සතුටින් ඉන්න කෙනෙක් බවට යටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි බාහිර ප්‍රශ්න වලින් මිදිලා යහපත් මිනිසුන්ගේ ඇසුරක් එයාට හම්බෙනවා. කොහෙක් හරි වැඩක් කරගන්න ගියාම අඳුරන්නේ නැහැ. හැබැයි වැඩේ වෙනවා. ඒකට මූලාරම්භය තියෙන්නේ කොතනද? මෙතන ඇති කරගන්න ආගමික ප්‍රතිපත්තිය. ඒ නිසා ගොඩක් දෙනෙක් හිතනවා දැන් ගෙවල් හදනකොට කාමරයක් වෙන් කරගන්නවා තමයි ශාස්ත්‍රුමුරයන් වඳින්ද, පුදන්ද, ස්ථාන හදනවා, අලංකාර කරනවා, ඒවට සල්ලි වියදම් කරනවා, ලස්සනට පුදු පූජා කරනවා. හැබැයි සිතේ ඒ පූජාව නැහැ. සිතේ පූජාව ඇති වෙන්න නම් ඒ භෞතිකෝ ඒ කරන පූජාවේ ශාස්ත්‍රුවරුන්ගේ ආගමික ප්‍රතිපත්ති අපේ ජීවිතයට ඇතුළත් කරගන්න ඕනේ. එහෙම ඇතුළත් කරගත්තොත් එයාට ඒකෙන් සැබෑ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා හැම විටම ආගම අදාළ කටයුතු වල ඒ ස්ථානයේ තෝරා ගැනීම විතරක් නෙමෙයි ඒක ආගමික ප්‍රතිපත්තියක් බවට පත් කරගත්තොත් ඒක තමන් පුළුල් ලෙස සිතල ක්‍රියාත්මක වුණොත් අන්න ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි විශ්වයෙන් ලැබෙන ආශිර්වාදය, විශ්වයෙන් ලැබෙන ශක්තිය, විශ්වයෙන් ලැබෙන මඟ පෙන්වීම. අන්න ඒක ඔබ ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ තුළ ඔබට සාර්ථකත්වය ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් ඔබෙන් මා සමු ගන්නවා මේ මොහොතේ. ඔබට සුබ අනාගතයක් ගොඩනගා ගන්න මේ කාර්ය කරන්න කියලා අපි ඉල්ලා හිටනවා. ඔබ ආමන්ත්‍රණය කරු මම තුෂිත නිසාන්ත විශ්ව මුහුර්ත YouTube නාලිකාව තුලින්. ආයුබෝවන්.